නමෝබුද්ධාය. ඒ භාග්‍යෙවත් තරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබේ කල මිතුරාස් ්‍ර්ධාර උපාණනිියස්සේ අපමාදයන සම්පාදේත සදහම් පිලිසඳර් රගෙන අද දවසෙත් එතාම දයාවෙන් අපියඔබ මුණගැහෙනවා. මිනිසා ලෝකේ මත ආධිපත්තිය පතුරුවන්නට ේදන එ නමුත් මිනිසාට සාමාන්‍යින් නමතක වෙන කාරණාව මැරෙන බවත් ලෝකයේ අනිත්‍යනාත්ම බවත් අමත කරනවා. ජලි ඒකාරණා තාත් හදින් හදවතට දැන නවකාශයේ. අපි පින් ඔොස්වාමිහන්සේ අපට මතකයිගේවර වැඩස්ට්‍රානයේදී. අපට පහදා වදාලා සප්ත සූරියෝත්ගමන, පිබඳ සූතු දේශනවස්සේ දහම් කරනු එතින අද දවත් ඒේ පරිත්ෙෙන් ඒ දහම් කරුණු විමසලා ධර්මයෙන් අපේ හදවත තේජස්සු පුරුව ගන්න අවස් අයදනවා එත ඒ සඳහ පින්වතෝ බැහමදිනාටම සූදන්නම් වෙන්න කියලා දයාවෙන් ආරාධනා කරන අද මේතු සදම් පිලිසඳ රේෂ සඇද හැති දායකත්වයි දරන්නේ පින්වුවත් ආලෝක ජයසිංහ මහත්ම විසින් එතනඒ පින්වත් මහත්ම අපි තාම දයාවන් සහි පත් කරගන්නවා එමනම් අපි හැමදිනම දැන්න උතුන් තුරුවන් පාමලේ රාසි ල්ල. මේ උතුම් සදහම් පිළිසඳර පවත්තමු අපට අනුකම්පාවෙන්ම අපි පිින් ස්වාමින් වහන්සේ අද දවසත්තය වැඩම කොට වදාල අපි හැම දෙනාම උන්වහන්සේගේ දෙපානැමද ආදර ගෞරවෙන් පිළිගනිමු. ස්වාමීනයේ අපගේ නමස්කාරය වේවා අවසරයි ස්වාමයෙන්. නඹ බුද්ධාය හැම දෙනාටම තෙරුවන් සරණයි අපගේ ගුරු දේවෝත්ත පින්නත් ලොකුස්වාමින් වහසේට නමස්කාරවේවා. පින්වත් මහත්මය අපි භාග්‍යතුන්හසයගේ උතුම් ධරමය ඉගන ගනිමින් ඒ ධර්මය දහම් කරුණු ජීවිතාවබෝධය පිණිස කොහොමද අපේ ජීවිතරට ගලපගන්න එකෙන කරුණු ඉගෙන ගනිමින් සිටින්නේ. තින්ගේ වගේ අපේ ජීවිතයට තවත් ගොඩා උපකාරවන දේශනාවක් අද ඉගන ගන්නවක් මේ දේශනාව නම සෝක සල්ලහරණ සෝත්‍රයේ. හරණ කියන්නේ අයින් කරලදානවට. හුල කියල සල්ලකයන් හුලට සෝක හුල අයින් කිරීම ගැන වදාළ දෙසුණු. තකොට අපේ ජීවිතවල තියෙනවා අපි මොනවහරි කරුණක් ආපගමක් සෝකකරන සභා යක්ති ෙනවන්. ඒ සෝකය අපේ හිත්වල ඇන්න උලක් වගේ. සෝකය ැන මානසික වැතිවෙන දෙයක් ට නික උලක් ඇවුුණට පස්සේ දැන් විසපවපුුලක් අපේ ඇගේ ඇවුනොත් නැතම් විස කටුවක් අපේ ඇවුුණට පස්සේ. ඒක තවතවත් අයින් කරනකම්ම කැකෑරි කැකෑරි ඒ වේදනා වැඩිවෙන වනෙන්න්න එන්න තවත් ඒ වගේ තමයි අපේ හිතෙත් තැනෙනු අවුල්. සෝකය නැමිති හුල ඇවිල්ලා ඇනුුණට පස්සේ ඒක ගලවනකම් මහා පීඩාවක්. තින්ගේ සෝක හුල්, උදුරා දැමීම ඉවත් කර ගැනීම ගැන භාගගතුනාසේගේ ශ්‍රාවකය වදාළ දේශනයක් අපි කරගන්නේ මේ දේශනාව දේශනා කරන්න යම් පසුබිම් කතාවක් ඇති වුණා. ඒ තමයි ඒ දවස් වල පාටලයේ පුත්‍ර නගරය කැන දැම් පැටිනා කියලා කියන්නේ ඉන්දයාම ඒ පාටලේ පුත්‍ර නගරයේ නාර්ධ කියල ස්වාමෙන්නාසනමක් ඒක බණ භාවනා කරගෙන හිටිය. ඒකාදේ ඒ පාර්ලී පුත්‍ර කියන නගරය පාලනය කරලා තියෙන්නේ මුන්්ඩ කෙලා රජ කෙනෙක්. ඒ රජතුවාට බිරිඳක් හිටියා දේවයක් හිටියා ඒගෙනම බද්‍රා. මේ බද්‍රා දේවයට ගොඩා ආදරීමේ රජතුවා. හරීම ප්‍රියයි මනාපයි හැබැයි නොසිතපුආකාරයේ යම්කිසි රෝගාබාධයකින් මේ තරුණු වයි සිදපු ඇතුට ගොඩා තමන්ට ප්‍රිය වනාපු බද්‍රාදේවිය කලුරිය කලාා. මරණයට පත්වනා. එහෙම මරණයට පත්වනාට පස්සෙ මේ රජතුමා හීනෙකින් වත් හිතපු දෙයක් නෙමේ. රජතුමාට මේක දරාගණ්ඩ බැරිවුණ. එහම දරාගණ්ඩ බැරිවෙන බද්‍රාදේවිය නැතිවීම මුල් කරගෙන මේ රජතුමා නා නැහැ කියලා කියන්න. ඉළඟට සෝද විලවුන් ගල්වන්නත් නැෑ. දැ රජ කෙනෙක් ොනහම හොදට නාලා පිරිස්සුද සෝද ගල් වගන්න මහා තේජසකින් ඉන්නේ. මේ රජතුමා අර තමන්ගේ ආදරනය බිරිද්ධ ප්‍රියමනාපොෝ ඒ බදරාධයේ මරණියට පත්වනාට පස්සේ නා්‍යත් නැහැ. සෝද විලවුන් ගල්වන්නෙත් නැහැ. ආහාරණු බව කරන්නෙත් නැහැ. කෑමබීමත් අප පිරියවන. ඊට පස්සේ දැන් රජතුමා හැටියට රාජ්‍යතුළ යම් යම් කටයුතු තියෙනවනි. ආංගේ රාජ්‍ය කටයුතුවල පිරිස යොමු කරන්නෙ නැහැ කිසිම අනුශසනාවක් කරන්න හැ. ස්ත්‍රමේ රජතුමාට මේ කාරණ කොච්චර හිතට වදින්න නැත්්ද. ඉතින් ඊට පස්සේ රජතුමා මොකද කරන්නේ අර මැරුන්නු තමන්ගේ දේවිය දිහා බල බල ඒ මලකද දිහා බලමින් දිවාරාත්‍රී දෙකේ මුලාවට පත් වෙලා අන්ඩ ආඩ් ආණඩ ආඩි ඉන්න. දැන් සාමාන්‍ය මැරුුණට පස්සේ අපි දන්නවානේ ඒ සරීරය වෙනස්සලා කොඩුවෙලා යනවා කියලා. මේ රජතුමාත් කොච්චර මේ දේවය කෙරෙහි ඇල්මකින් හිටියද ආදරෙන් හිටියද කියන්නේ. ඒ රජතුමා කල්පනා කරම් මට මේ ද මල කඳ හරි දැක දැක ඉන්න ඕන කියලා. එහෙම හිතලා. මේ රජතුමා මොකද කරේ ඒ රජතුමාගේ බහණ්ඩාගාරික. යගෙනම පිහක. පියක එයාට කතා කරලා කිව්වා යාළුව මට මේ දේවියගමි මලසරීරයේ භූමිධාන කරන්න බැහැයි. ආධහනය කරන්න බැහැ. මට මේ මල කඳදිහාරි බලබල ඉන්න ඕනේ. මේ මලකඳ මට කාලයක් පවත්ත ගන්නඕනේ ඒක නිසා යකඩිින්. දට සල් කරලා හදන්නක පෙට්ටියක්. දෙනක් හදලා ඕකට බෙහෙත් අවෂධ තෙල් දාන්න කලකිූ. එහෙම තෙල් දාලිවර වෙලා මේ බද්‍රාදීවේගේ සරීරයේ මැරුණු සරීරයේ අර දෙනේ දාලා තව පියනකින් වහල තියන්න කෙනකිව්. එතකොට මට මේ බාද්‍රදේවය යම් මොහොතක බලන්න ඕනුනොත් එහෙම මට ඇවිල්ලා න් විට බලන්න පුළුවන් කලකිීම. ඉතින් ඊට පස්සේ හොඳයි කියලා ඒ පිහෙක පියක කියන බාණ්ඩාගාරකතුමන්යාගිසේවකයන්ට කියලා මේ ලෝහොමේ තෙල් දෙනක් හරි ගස්සලා ඒක තෙල් පුරුවල ඊට පස්ස අර බාද්‍රාදීවියගේ සරීරය ඒ තෙල් දෙනට දැම්මා දාලා වහල තිම්ප. රජතුමා ඔන්න කාමරයට යනවා චුට්ට වෙලාවක්කින්නවා ආපහෝ මෙතෙන්ටන අන දෙන ඇරලක් මේ සරීරදිහා බලනවා ආපහෝ වඩනවා දැන් කෑමක්කන්න නැහැ. නා නැහැ. ඇඳමක් මාරු කරගන්න නැහැ. සුවදගල්වන්නෙත් නැහැ. තකට රාජ්‍ය කටයුතු මොකූත් විමසල බලන්නෙත් නැහැ. මේ ලොකූ සෝකයකින් හිත වෙලාගෙන දුක්විඳවිඳ ඉන්නවා. දැන් මම හිතන්නේ. අපි අහලතනි කිසාගෝතමට තමන්ගේ දරුව නැතිවනාට පස්සේ අනිත්ත අයි කොච්චරකිවක් මෙයා බැරුණ කල පිළිගත් නැහැන එතකොට ඒරිකෙන මුලාවට පත්වෙනවා. ඉන්නඟට පටාචාරාවටත් ඒේ වගේ තමගේ ස්වාම්පිටසයා දරුවෝ තමන්ගේ අම්වතාතා සහෝදර ඔක්කොම නැතිවුණට පස්සේ පිස්වවැදුනනනේද. ඉතින් ඒ වගේ මේ රජතුමාටත් මේ රජතුමා ඒ තරන් ඇල්මකින් ආදරයකින් හිටිය තමන්ගේ බෙරිද ගැන දේවිය ගැන. ති හිතපු නැති විදිහට වෙච්චි සිද්ධියයක් එක්ක රජතුමාදැන් අර මලකදදිහා බලවල තෙල්දනය දාලා ආන්ඩ ආණ්ඩ වැලපි වැලපී නවා කිසිම කටයුත්තක් කරගන්න නැහැ. එතකොට මේ පියක කියන තමන්ගේ බහණ්ඩාගාරකට අදහසක් ඇති වනා අපේ රජතුමාගොඩා ප්‍රියමනාප දේවන් වහන්සේ මරණයට පත්වනාට පස්සේ. තෙල් දෙනක දාලා ඒක දිහා බල බලඉන්නවා නාන්‍යත් නෑසුවද විල්ගල්වන්න නැහැ කන්න බොන්න්නත් නැහැ. එකට රාජ්‍යය කටයුතු කිසි දෙයක් බලන්නත් නැහැ. අනේ මේ රජතුමාගේ හිතේ ඇල්ලතිනම ශෝක හුල මේ ශෝකය නැති කරලා දාන්න පුළුවන්න ඒවගේ පුළුවන්ක මක්තියෙන කාටදය කියලා රජතුමා මේ බහන්ඩ අගානක ටිකක් හොයලා බැලවා බලනගොට ඒ බහණ්ඩ ගාරිකට පියකට අදහසක් ඇති වනාා නාරද කියල ස්වාවිිාහස නමක් ඉන්න මේ පාර්ලි පුත්‍රියෙන්. උන්වහන්සේ ගැන මේ වගේ කීර්තරාවයක් පැතිරලා තියෙනවා ද සාවන්නේ ස්වාමින්නාසලා ගැනඒ ප්‍රදේශ පැතිර නුවලන මෙහෙම වාසනමක් ඉන්න මේ සහ මෙහෙම බණ කෙන මෙන්න මේ වගේ කියලා කියනවනි ඒ වගේ යහපත් කීර්තියක් පැතිර ලා තිබුණ කොහොමද නාරද ස්වාමින්න්නහන්සේ හරි නුවලති ස්වාමින් වහන්ස ෙනවා අරම වියක් අයි. කැන යම් කිසි කරුණු කාරණ සැනකින් තේරුම් ගැනීම හැකියකිින් යුක්තයි. වියත් අයි. ප්‍රසස්ත බුද්ධි ඇති. කනෙ හොදද වැටහෙන නුවනක් තියෙනවා. යගැ බහුස් සුතයි. ගොඩාත් ධර්මයහලා මතකයේ දරාගෙන ඉන්න ස්වාමනාසනමක්. ඒ වගේ මේ නාරද ස්වාමිනාසේ විචිත්‍ර ධර්ම කතිකයි. ධර්ම කතිකයි කියලකැන් තව කෙනෙක්ට ජීවිත අවබෝධ පිණිස, හැදිලිව ධර්මය කියල දෙන්න පුළුවන්කම තියනවා. මේ කාර නැප තේරුන්ගන් අදත් විචිත්‍ර ධර්මකතික කියෙන හැබයි කරන්න මිනිසු හිනස්සලෙක. නැත්තන් මනුස්සයන්ට මොනොවහරි දෙයක් විහිළුවක් සපයනවා. පවුල් අතර ඇතිවෙච්චි ආරවුල් වේවා. හොමමක් කිය කිය ජීවිත අවබෝධය පිණසයමක් කියවෙන් නැහැ. නමුත් දේශනාාව තියෙන්නේ ධර්ම කතික කියලා කියන්නේ. යමකිසි හිතේ හටගත රාගයේ දවේශය මෝහය දුක්පීඩා දුරුවයි පිණිස ධරමය කියනවාන. එක තමා ධරම කතික කියන්නේ. තවට මේ නාරද ස්වාමිණහසේ විචිත්‍ර ධර්ම කතික කියන. ඒ වගේම කල්්‍යාන ප්‍රතිභානකින් යුක්තයි.ැ යහපත් ආකාරය ජීවිතයක් ගත කරන්නේ යමක් කියපු හාම ක්ෂණකින් ඒක වටහ ගැනීම හැකියාවක් තියනවා. යග වයෝවුරුදයි. කන පැවිදිල බොහෝ කාලයක් ගතකරපු ස්වාමිනාස නම ඒවගම නෙකලෙස්. රහතන් වහන්සේ නමක්. එතකොට මේ බහන්්ඩලාගාරිකට හිතනවා මේ නාර්ත ස්වාමීන්නාසයට නම් මේ රජතුමාගේ හිතේ තියෙන දුක නැති කරගන්න පුළුවම්බේ. එහෙම හිතලා අර මු්ඩ රජතුමා ලඟට ගිහිල්ලා රජතුමා ලඟට ගිහිලා කියනවා. මේ රජතුමනි නාරද කියල ස්වාමීන් වහන්සේනමක් ඉන්නවා ඒ නාරද ස්වාමීන් වහන්සේ මේ හරි නුවර තියෙන කෙනෙක් ව්‍යත්තයි මහා බුද්ධියකින් යුක්තයි බහොස්සතයි ධර්ම කතිකයි වගේ වායවුරුද රහතන් වහන්සෙනමක්. උන්වහන්සේ ඇසුරුකාන් ලැබුණොත්නම් ඔබතුමාගේ ඔය තියෙන ශෝකයේ නැති කරන්න පොළුවන්කමතියේවි අපි ඒක නිසා උන්වහන්සේ බැහැ දකින්න යමුද කියලා අර්තමාට යම් යෝජනාවක් කලා මේ බහන්නඩාගාරික. එහෙම කරපුහම රජතුමා කියනවා හොඳයියාලුව එහෙනම් නාරදයන්වා සිට කියන්න මේ රජතුමා ඔබහන්සේ බැහැ දකිින් එන්න කැමති මොකද මම වගේ රාජ්‍යයක පාලනයක් රජකෙනෙක් කලින් දැනුන්දෙන් නැතුව. එක පාරම යන එක සුදුසු නැහැ. ඒක නිසා. ඒට අවස්ථාවක් තියෙනවාද කියලා අහන්න කලකිව. ඉතින් හොඳයි කියලා මේ බහන්්ඩාගාරිකතුමක් පීයක නාරධ ස්වාමින්නාස ළඟට ෙහිල නාරධශවාසට මේ විස්තරය කිව්වා. කිය පම නාරදයන් වහසකිව හොඳයි එහෙන මේ රජතුමාට එන්න කියන්න කියලා හෙසවා. ඉතින්ඒ අවකාශය ලැබුණට පස්සේ මේ බහන්්ඩාගාරිකතුමා ගෙහිල්ල රජතුමාටිකව රජතුමනි මම විස්තර කරුණු කාරණ නාරධ ස්වාමෙන්නාහසට මතක් කලා කිව්වා ති නාරධයන් වහසේ කිව්වා රජතුමාට එන්න කියල දහම් කරුණක් අහගන්න. ඊට පස්සේ කිව් ඇහෙනම් හොඳයි ඔය අපිට යන්න වාහනයක් පිළිල කරනිකවා. ඇගේ කාලෙ එක්ව ඇතාගිපිට යන න එතන් අශ්‍රයාගේිපිට අස්ස කරත්ක වගේ න යන්නේ. ඒ සූදාාන කරගන්න යම් හොදක් න රජිෙනෙක් යනකට රජකී වි පිල කරලා යන්න. ඉට පස මේ බහන්්ඩ ාරික මකද කළේ රජතුමාට සොදුුරු යානාවන් පිළියල කරලා පණවිඩේ දැනුදුන්න රජතුමන දැන් අපිට ගමට පිටත් එෙට පුළුවන් ගමනට සූදානමු කියලා. රජතුමා අර යානාවල නැගලා මහත් රාජහානුභාවය යුතුව කැනයම් පිරිසක් එක්ක රජ හැටියට රාජකයේ ආනුභාවක යුක්තව නාර්ධයන්වාසේ බැහැදකින්න මේ පාටලි පුත්‍රිබ කුක්කුට ආාමකයෙන් විහාරයට වැඩිය. ගිය. ගිහිල යානේ යන්න පුළුවන් තාක්දුර ගිහිල්ල ඉතුරෘටික යානයෙන් බැහැලා පාගමනින්ම මේ නාරධයන් වහසේ වැඩින්න තැන්ට ගිය. ගිහිල්ල නාරධයන්හසට වන්දනා කරලා එකත් පසකින් වාඩයවනාා. ඒඒ වාඩි වෙච්චි වෙලාවේ දැන් මේ නාරදශවාහස දන්වානේ විස්තරයම කක්ද කියලා. ස්නාරධ ස්වාමණන් වහන්සේ හරි ලස්සන දහම් කාරණයක් දේශනා කරනවා ඒ කරුණු තමයි අද අපි ඉගන ගන්නේ නාර්දන්වාසි කියන මහරජාලනය මේ ලෝකයේ අපි ජීවත්යන ලෝකයේ තියෙනවාන මේ ලෝකයේ ශ්‍රමණවරු ඉන්නවා. ඒවගේම දැම්ේ ඇත්තට මේ ලෝකයේ කියලා කි අපට මතක්ගන පපුතුවේ මුල්කර ගෙන තියෙනන ඒන මේ ලෝක ධාතුවක් ගැනමතාව මේ කතා කරන්න අපි ගැවිත දක්නෙම මේ ලෝකයේ දෙවියන් බබුන් සහිත මේ ලෝකයේ කියනවා, මේ ලෝකයේ ශ්‍රමණයකුට, බ්‍රාහ්මණයකුට දෙවියකුට, මාරයකුට බ්‍රහ්මයෙක් විසින් වේවා. වෙන කිසිවෙෙක් විසින් වේවා. තමන්ට ඕන විදිට ලබන්ඩ බැරි කරුණු පහක්තියවා කියන. ඒ කරුණු පහ, මෙසේවේවා මෙසේ නොවේවා කියලා දෙවියකුට මාරයකට බබෙකුට ශ්‍රමණයකුට භාක්මණයකුට මේ දෙව මිනිස් ප්‍රජාමත ලෝක කාටවත් ඒ දී වෙනස් කරන්න බැහැ කියලා කියෙන ස. පලවෙනි කාරණය තමයි ජරාවට පත්තින ස්වභාව ඉජුතුදේ. කැනවායසට ගලා ජරාජීරණ ස්භාවට පත්වෙනවාන අපි. ආගේ ජ ජීරණ බවට පත්වන දේ, ජරාජීර්ණ නොවේවා කියලා. මේ ලෝකේ කිසිම දෙවියකුට බ්‍රහ්මයකුට මාරයකුට දෙවමිනිස් ප්‍රජාාවයුතු මේ ලෝකයේ කිසිවකුට එක නතර කරන්න බෑ කියලා කියන. අපි දේරුම් ගන්න දැන් අපි වර්සිට ගිල උත්පල වෙන්නට අපි දෙවියන්ට තඩුරු ගටගනවා භාර වෙනවා අනේ අපි ජරාවට පත් නොවේවා කියලන ඒක ලබන්න බැෑ කියලා කියවා. දෙවනි කාරණය තමයි බුදුරජන්හසද මේ නාරදයන්හස කියනවා ප්‍රෝග වැලදන ස්වභාවයෙන් යුත්තු අපි රෝගී වෙනවන අපි ආගේ රෝගී ස්වභාවයට පත්වෙන අපි මේ රෝග පීඩා අපිට නොවේවා කිය ලෙවර වෙලා කිසිම දෙවියකුට බ්‍රහ්මයකුට මාරයකුට දෙවමිනිස් ප්‍රජාම යුතු ලෝකයේ කාටවත් අනේ මං රෝගී නොවේවා කියර ලබන්න . ඊළඟට උනාස දේශනා කරනවා මැරෙන සවාහාවින් යුතු අපි. අනේ මං නොමැරේවා කියලා. මේ ලෝකයේ කිසිම දෙවියකුට බ්‍රහ්මයකුට මාරයකුට දෙව්මිනිස් ප්‍රජාමියතු ලෝකයේ කිසිම ශ්‍රමණ බ්‍රාපණයකුට ලබන්ඩ බැහැ. අනේමං නොමැරේවා. මැරෙන් එපාක ලබන්න බෑ කියලා කිව්. ඊළඟට කය දම්මා කයි කියන්නේ බය දම්මන්, වයදම්මන් කියලා කැනෙ ගෙවෙන ස්භාවෙන් යුතු දේවල් දැ අපේ ආවුෂිගෙනෙ එක ගෙවි ගෙවී යන එක. නිරෝගී බව කියන්නේ ගෙවෙන එක. සමයට අපට තින දනසම්පත් බෝග සම්පත් ගෙවෙනවා. මේ විදියට සජීවී අජීවී අමු දෙයක් තිනවද මේ ගෙවී යන ස්වභහාවෙන් යුක්ත දේවල් අනේ මේ දේවල් ගෙවීයන්න එපා කෙලිවර වෙලා, ෝකේ කිසිම කෙනෙකුට ලබන්න බෑ කියන කිය. ඊළඟට කායදම්මා. නැසෙන වනසෙන දේවත්. තින ත්‍රබිලා නැතිවෙලා විනාහස වෙලා යනවා. ආංගේ නැසන ස්වභාවයට අයත් දේවල් නොනැසේවා. එව වෙනසන පයවිදිරම පවතිීවා කියලා. මේ ලෝකෙ කිසිම ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මයෙකුට දෙවියකුට, උමනිස් ප්‍රජාාවවිතතු ලෝක කාටවර් ලබන්න බැ කියලකින් මෙන්න මේ කරුණු පහ දෙ බලන්න අපේ ජීවිතවලට නිරන්තරෙන්ම දකිට ලැබෙන දේවල් ඒ තම ජරාජීරන් බවට පත්වීම දැන් අපිට පේන ලැබෙන දැන් අපේ නිවසය ගත්ත සමහර විට අපේ ආර්ජ සීය ගැන හිතන්නක අපිට කාටත් ආර්චිකෙන සීය කෙනෙක් එක්ක හිටිය නැත්තන් ඉන්නවනේද බලන්න නයාලට සුන්දර තරුණ යව්න කාල ඇතිබ න නේද. එයාල ඒ කාල සෙල් ලං කරන්න ඇති ගමම් බිමයන් නැති රැකිරස්සා කරලා කොච්චර හයිහක්තියකින් ඉන්න නැදද. හැබැයි දැන් ටිකෙන් ටික ටිකෙන්ටික ජරාජීරණ වෙලා. ටයාලා කවදාවත් කැමැත්තෙන් ජරාජීරණ ලංකර ගත්තෙන හැනේ. ජරාට පත්වෙන ස්භාවේ ටික ටික ලංවෙනකට කොච්චරවත් පැතුමක් තියෙනවා අනේමන් ජරාවට පත්නොවේවා. මන් දිරා ඔය ආවා කියලා. හැබැයි එක මොහොතකින් එක තප්පරයකින්බලක්වන්න බැහැ එක කාඩක් පුලුවන් දෙයක් නැමේ. එ රෝග් ග්‍රෝග පීඩා වැලදෙන ස පහම. එ අපි ඉගෙන ගත නකුල පිතු සූත්‍රය ඉගෙන ගන්නකොට මේ කයිකැන් රෝගපීඩා හැදීම් පිණස සකස් විච්චි දෙයක්විය වා. තිකට මේ කය අපි කොච්චර ආරක්සා කරගෙනන්න හිතුවත්. පීඩාවක් ඇති නොවෙන්න හැබැයි රෝග පීඩ ඇතිවෙන ස්භා යුක්තයි. රෝගී වෙන ස්වභාවේ යුක්තකය ද බලන් අපේ නිවස ගත්තාත්. අපි දන්න කියන අයත් ගත්තත් රෝගී නොවිච්චි කෙනෙක් අපිට ඉන්නවාද. මේ ලෝකෙ රෝගි නොවන කෙනෙක් නැහැ. ස්වාමනේ රෝගි වෙන් නෑකෙල නිකමටත් තුනුත්ක මුලාමදස ඒක මෝඩගම කියලා තියෙන නිස. භාග්‍යතන දේශනා කර මේකායකැන රෝගී වෙන සභවියුක්ත කයක් මෙැවැනිකායක් පරිහරණය කරමින් නිරෝගීකම ගැනයා උදම් අරනවන. ය අ නිරෝගීකමින් ආඩම්භ රැල්ලින්නවනකිී අ්ඥත්‍ර බාල්යා. ඒඇගේ බාලක මැර මොකක්ද කියලා කියන්නේ. එක මෝඩයන්ට අයිති දෙයක් තමයි මම ලෙඩෙවෙෙන් නෑ කියලා හිතාගෙනන්නේ. තවිට අපි කාවරුත් ලෙඩෙවෙන සභ යුක්තයි මීකින් වලකින්ට බැහැෙනෙක්. ම අපට මදාවස රැක් ලැබේව. අප මාදයන සම්පාධත සදහම් පිළිසඳර සමඟ බ රැඳෙන්නේ. අද දවස යුතු සදහම් පිළිසඳරය සැදැහැත්තිේ දායකත්වය දරන්න පින්වාත් තාලෝක ජයසිං වහත්ම විසින් ඒ පන්නවතු නොපිතාාවම මෙත් සිතන් සේපත් කරගන්නවා. ඉතින්න මේ ආධි වශයෙන් ජීවිතතයේ අර්ථය ධර්මාන කූලෝවීමම සහබලලා අප හදව ශක්තිමත් කරගන්න අපට අවස්ථයිදන. අපේ පින් ොස්වාමන් වහන්සසිට පින්දලා අපි අාදුරට දහම් කාරණ හල දෙන ගැනිීම. මර භව අප නොමරරිච්චිගෙනක් නෑ න අර් කිසා ගෝතමටකවාගේ නොමරච්චි ෙදරකින් අබෑට අබ ිටක්කාහග ම හොයාගන්න බැරවුුණාවගේ. දැන් අපිට මේ ලෝක බලන්න වෛද තාක්ෂණ දුණ වනා කියලා කියනවා. එ නොයේ පරීක්ෂණ තියනවා. ඇැ ඒ වනාට දැන් මේකට මගහිතන වසංගතය මුල්ලලා මැරච්ි පරිස හැත්ත පන්දහකට වඩා වැට ලෝක පුරා ලෝක පුරාව මේ මිනිස්සනේ. මේ මාසි දෙක තුනක් ඇතුලතර මේ වසංගතය මුල්වෙලා නේද. අසීතයත් ඔවිත දහස් ගන්නනි ලක්ෂ ගණනින්. මරන මැරණ සභා මේ ලෝකෙ කාටවත් නතර කරන්න පුළුවන් දෙයක් නෙමේ හිලාට ගෙවෙන දේවල් අපිට නතර කරගන්න බැහැ. නැසෙන වෙනසන දේවල් නතරගන්න මේ පහ මේ ලෝකයේ අපිට විතරක් නෙමේ දෙවියන්ටත් බෑ කියලකි. ද්‍රක්මියන්ටත් බෑ කියල. එහෙනත් ජරාවට පත්වන සභහ යුක්තු දෙවිවරු. පුළුවන් අපහ ජරාවවෙන්නේ දහස් කරන්න. ලෙඩෙවෙන සවාහ යොක්ත දෙවරු අපිට පුළුවන්ද දෙවියන්ට පුළුවන්ද අපි වඩ දෙනයකින් මලක්වන්න. චුත්ත වෙන සභාන් යුක්ත දෙේවරුට පුළුවන්ද අපි මැරණගෙන්න්නේ දහස් කරන්න. බැහැ දෙවියන්ගේ තාාවසි ගෙවි ගෙවී යනවා. දවිය සැප සම්පත් ගෙවිලා යනවා. එතකොට යාලක තිය දේවල් නැසී වෙනසී යනවා. එහිත දෙවියන්ට පුළුවන් අප දේවල් ආරක්ෂ කරන්න. බෑ අපි කවුරුත් මේ ජරාමරණ වලට මැදිහත්වෙලා මේ හැමේකිම පීඩාට පත්ව වන්න. එහනම් නිවන් දකින වැර වෙන කිසි දෙයක් නැහැ කරන්න. සිට ආ පුතජ්ජන කෙනෙක් ඉන්නවා. පපුතජ්ජන කෙනා කියලා කියන්නේ භාග්‍යතුනස්කි ධර්මි අහලා නැති. තෙරවාන්සරණය පිහිටලා නැති. අස්සුතුවක් පුතත්්ජන කෙනෙක් ඉන්නවා. ආගේ පුතජ්ජන කෙනාට ජරාජීරණ ස්භහම යුතුදේ ජරාජීරණය වෙන. පුතජන කෙනෙකින් ඔයා ටික ික ටි ටික ොත්පල වෙලා වය සිටික රාජීර්ණ වෙනවා. ආගිහිෙම වෙනකොට එය හා ධර්මයයාහල්ලා පුරුදු කරගත ධර්මයක් නැහැ. එයාට නොුවනින් නිමසීමක් නැහැ. නුවනින් නිමසන් නෑ කොමද ජරාණ වෙන මම මට මේක ඉක්වායන්න පුළුවන් දෙයක් නෙමේ. මම ජරාජීරණ ස්භාවට පත්වෙනවා කියලාට හිතන්න තරන් කල්පනාවක් නැහැ. ඒගේ මේකට කල්පනාවක් නැහැ. මං විතරක් නමේල මේ විතර ජරාජීරණ වෙන්නේ. මංවිතරක් නේ මේ විතර වශසරකල ඔත්පල වෙන්නේ. මේ ලෝකට යම් කිසි කෙනෙ පැමිණෙනවද. ඒ වගේම මෙලොවයින් පරලවට යම් කිසිිනෙක් ජානවාද. චුත්තවෙනවද. උපදිනවද. ඒ සියලු සත්වයන් හැම දෙනාම ජරාජීර්ණ වෙන ස්භාවේ යොක්තයි. එතකට ජරාජීරණ වෙන ස්වභහාවේ යොක්ත මම, ඒ ජරාවට පත්වෙනකොට අඩනවනම් වැලපෙනුවනන් සෝක කරනවනන් පපුී අත්ගගහා අඩනවනය. එතකොට මට ඒ විදිට දුක්කනකොට හරියට ආහාරයක්වත් මට අනු බව කරන්න හම්බවෙන්න නැහ. ඒ වගේම තමයි වැඩ කටයුත්තක් මට කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මං මේදේ මුල් කරගෙන සෝකවී හිටියොත් එහෙම මං විරූපී වෙලා යනවා. ඒ වගේම තමන් මම දුකින් ඉන්නවා දකින්න. මගේ සතුරු සතුට වෙනෝ. ඒවගේ මගේ මිතුරු දුක්කෙනවා. මෙන්න මේ විදිහට එයායට හිතන්න කල්පනාවක් නැහැ. අනේ මම ලෙඩ වනා. අනේ මම වයිසිට ගියා. මම ඔත්පොල වඋනාා කියලා. ඒ ගැන හිත හිත ඉන්නවා කියලකෙනවා. ආ මේවිදිහට එයා ජරාජීරණ බවට පත්වෙනකොට සෝක කරනව කලාන්ත්‍ය හැදෙනවා හඩනවා වැලපෙනවා සිහි මුලාවට පත්වෙනවා කියෙනවා. මෙන්න මේකට කියනවා අස්රතුවක් පුතජ්ජන කෙනා. සෝකයේ නැමති විසහුලින් විදලා පීඩාවට පත්වෙලා ඉන්නවා කිය. ඊළඟට අස්තුව පුතජ්ජන කෙනෙක්ට ඉන්නවා. එයා රෝගී වෙනවා. දැ හිතන්න කොම වසංගතය මුල්පුරගැනම ප්‍රෝගිවනා කෙන හිතන්නකෝ. ආගහම රෝගී වෙනකොට යාට කල්පනා වග එයා හිතන්න හැ. මම රෝගී වෙන ස්භාව යුක්තව ඉන්න කෙනෙක්නි. මං විතරක් නෙමි. මේ ලෝකට යම් කිසි කෙනෙක් එනවද ඉපදිල ඉන්නවද. මෙ ලොවන් පරලෝට යනවාද. චුත්ත වෙනවද උපදිනවද. ඒ හැම්ම කෙනාම රෝගී වෙන ස්වභාවන් යුක්තයිනය කලා හිතන්ද තරන්යාගේ හිත්ත කැනෙ කල්පනා පලල් කරගෙන නැහැ. එතකොට එයා එවිදිට රෝගී වෙච්චි ගමම්ම. ඉස්සලා හිතින් වැටෙනවා. හිතීම් වැටිඉවර වෙලා එයා මොකද කරන්නේ එතකොට හඩනවා. වැලපෙනවා. පපු අත්ගගහ අඩනවා කියලා කියනවා. එතකොට එයටට කල්පනාවක් නෑ බම් මේ රෝගී වෙනකොට මම ඒ විති නඩාන්ඩ හිටියොතේ මට කෑමක්වීමකට පිරියාව නැතුව යනම්. මම නා හරි නාලා පිරිසිදු වෙන්නත් නැහැ. ඒවගේම තමයි එහ මුොලොත්තේම මගේ කායත් විරූපී වෙනවා ඒගේත මගේ ඉදිනදා කටයුතු රැක ස්සල් කටයුතුේ වෙලෙහෙන දාම්වේවා ගෙදුරදුරේ කටයුතුවේවා ඒ කටයුතුටිගත්මට හරියට කරගන්න බැරුවෝ යනවා. ඒ වගේ මම ශෝක කර කරන්නකොට මගේ යහළුවන්ට මේක දුකක් දැම් බලනන්න ස්වාම්පුරෂ්්‍රයා ලෙඩවුනා කියලා හිතන්නකෝ. එයා එයා ශෝ කලා මේකින් අඩනවා වැලපෙනවා ශෝක කරනවා අනේ මම ලෙඩවුනා කියලා එතකට හට දරුවන්ට නෝනට සත රින්ගි පුළුවන්. යලත් දුක්ෙන හැබැ එල්ිය ඩෙවෙච්චි කෙනා ලෙඩෆිටං ඉන්න ගමන් හිතනවනක් අනේ ම ලෙඩවෙන සවභා යුක්තයි මේ ලෙඩවෙන කයක්න භාග්‍යිතුනස් දේශනා කරේ මේකනේ කියලා හිතනවනයා ග ඥාතීන්ට යහළුවන්ට දුක් ඇතිවෙනවද දුක ඇතිවන්න ඇහෙම ොනහම. එනි පුදර්්ජන කෙනා නිසා යාහු මි්‍රාදිියනු දුකින් හැබැ යාඒක හිත ැහ. වාමි ර හිත ලඩ කරගන්න එපා කියලනේ අනුසාස දේශනා කරලා තිය නිසා. ඊලඟට තමන්ගේ සතුර ොහින්නවන්න. අපි කාහටත් ඉන්නව යම් සතුරු පිරිස. ආ යාල සතුටනනා උබල හිටියන ඔ හිටි ආඩම්ය දැන්ුව ඉන්න කියලා එයාල සතුට වෙනනවා කියලකි. එහෙම කල්පනා කර නෑ එක ආදීනවය. එයා ආදීනව කල්පනා කරන්න නැතුව එතකොට යාමොකද කරන්න මේ ලෙඩවෙනකොට යාස්ෝක කරනවා වැලපෙනවා. අප අත්ග හාඩනව මුලාවට පත්වෙනවා කියනවා එතකොට යාගරකාය ලෙඩවුනාට අමතුට හිතන් ලෙඩ වෙලා. ශෝකය නැමැති හුලින් එයාට විද ලෙවර වෙලා තමංව පීඩාට පත්තල ඉංවා කියන. එනඟට මරණයට පත්වන සභහ යුතු දෙවල් මැරල යනවා. දැ දැම් බලන්න මේ රජතුමාගේ ප්‍රියදේවිය කොච්චරආදරෙන් හිට යදනෙ නමුත් මරණයටට පත්වෙන සභහ යුක්තයි. මැරුණා එකට රජතුමාටත් කල්පනාව නැතුවගිය. ඒවගේ මේ ලෝකෙ පුතර්්ජන කෙනෙක්ති ඉන්නවා. එයා මරණීට පත්වෙනකොට. එයා හිතන් නැහැ මම විතරක් නෙමේ මැරෙන්නේ. මේ ලෝක යම්තා ඉන්නවද ආපු ඉපදිච්ඡාය මෙහි යනායි චුත්තවෙන උපදින මේ හැම කෙනාම මරණයට පත්වන ස්වභාවෙන් යුක්තයි. නොමැර ඉන්න බැහැ කියෙලා හිතන් නැහැ. මං මේ මරණය කරා ලම්වෙනකොට. මරණය මගේ ජීවිතටෙනකොට මම මේ මුල් කරගන්න අන්ඩ ආඩ වැලපි වැලති ශෝකකර කර හිටියොත් එහෙම මට ජීවත්තලා ඉන්ඩ තියෙන ටිකෙත්. සතුටින් ඉන්න බැරූ යනවා. කෑමක් අන්ඩ බැහැ පිරිසුදු වෙන්න බැහැ ඊඩ පස්සේ වැඩපලක් කරන්න විදියක් නැතුව යනවා. මගේ ඥාතිහිතමිත්‍ර ආදීන්ටත් මේක දුකාකින් ඒවගේම තමයි අප්‍රියමනාපයට සතුරට කාරණයක් යනවා කියලා යහිතන්නේ. ඒ හිතන් නැතිෙන. මරණය කරා යනකොට. අඩනවා වැලපෙන ශෝක කරනවා. එයා ශෝක නැමැති හුල පපුුවට ඇැනිල් ඉවර වෙලා එයායකින් දුක්විදනවා කළ කියනක. ඉළඟට අපිට අයිති දේවල් ැස ගෙවිගවී යනවනනැනෙ අප අපිටම අපිට තියෙනවා හනවේවා. අපි දෙන ගෙවල් දුොරවල් වේවා. ඉඩකඩම් වේවා. මතු පිටි වේවා. අපිට සජීවී අජිවී යම් දෙයක් ඇැදද, මේ දේවල් ගෙවි ගෙවී ගෙවිගෙවී නැති වෙලා යනවා. ඊලඟට ඒ දේවල් අපි හිතපු නැති විදිහට දැම් බලන්න ඔන්න සමහරවස්ථාවල ගම්බතුරයනවා. ඉඳපු ගෙවල් දරවල ගහාගෙන යනවා. නායා යනවා නාය යම් වෙනවා. අපිට පහුගිකාල හොදදටම දැනිච්චි දෙයක් මේ බලන් ඉද්දි ගෙවල් දොරවල් හෙමම කඩාගෙන වැටල යනවා. මස්තුපිටිං ගසාගෙන යනවා. එඒට පුතර්ජ්ජනකෙන ඉන්න ය කල්පනකට මට විතරක් වෙන දෙයන්නනෙ මේ කිය කල්පනා කරන්න හැ එතකොට මම මේ විදිට මට අහිති දේවල් ගෙවි ගෙවී යනකොට. වැනසිවැනසි යනකොට මම සෝක කරනවනම් වැලපෙනවනන් මේකින් දුක්කවීන්නවනන් එදොට මට ඉස්සරහට තියෙන දෙයක් කරගන්නත් බැරුව යනෝ. මට කෑම පවා එපාවෙන යනවා කෑම කණ්ඩ පිරියාව නැත්තුූ යනවා ඒ වගේම තමයි මං විරූපී වෙනවා. මට වැඩපටයයුතු අඩාල වෙනවා. මගේ සතුරොත් සතුට වෙනවා. මගේ මිතුරෝ ඉන්නවලන් එයාල දුක්වෙනවා. කෙලිවල් වෙලා එයාට හිතන්න විදියක් නැහැ. හර නැසෙන දේවල් වැලසෙන දේවල් දිහා බල්ල බල අණඩහාඩ වැල වැල පින්නවා කියෙනවා. එයා ඇතකොට ශෝකනම ති හුලයි. පහර කාල දුක්විදෙනවා කියෙනක්. එහනම්දැ අපිට අපි තේරුම්ගන්න ඕන කාරී තමයි. අපි ජරාජීරණයක වලක් ජරාජීනය වෙන සහම යුක්තයි. ලෙඩවෙන ස්භාවේ යුක්තයි මැරණ ස්භාවේ යුක්තයි අපිට අයදදේවල් ගෙවිගෙවී යනවා අපිට අයත්දේවල් නැසිලා වැෙනසිලා යනවා ඒක තමයි ස්වභාවය ඒ ස්වභාවයට අපි මුහුණ දෙනකොට කම්පානොවන හිතක් ඇතිවඉන්නවානම් එයාට අරශෝකයේ කියන හුල නැහැයියට එතකොට අයට දුක්කේ වන්න කාරණයක් නෑ මේක තමායි ඇත්ත ආාගතනසක තමයි දේශනා කරය කියිවෙලලා අප ටේදේට මුහුණ දන්න පුුව. ස්වාමීය නිරන්තරයම ධර්මාණකෝලය ඇසක් ධර්මයෙන් ජීවිතය දැකීම පිළිබඳ පුහුණුවක් පොහුණුවක් ලබන්න. දැඒක තම ඊ ගට තියෙන්නේ ාගින පුතත්ජන කෙනා තමයි මේ විදිහට. ජරාවට පත්ව වෙන දේවල්, ලෙඩ වෙන දේවල්, මැරෙන දේවල්, ගෙවල දේවල්, වෙනසෙන දේවල්, ඒම විනාශවෙලා යනකොට ශෝකකරකර වැලපි වැලපීන්නේ. එ අපිට ඒක පේනමේ ලෝක මේ කාල වෙනකට මිනිසු කොච්චර දුකින් පීඩාය දුකට පත්තලාද ඉන්න කියලා. න ශෘතවත් ආර්ිශ්‍රාවකයෙක් ඉන්නවා. එතකට ශෘතවත් ආර්ශ්‍රාවකයා එයා ධර්මි අහන කෙනෙක්. ධර්මය පුරුදු කරගන්න කෙනෙක්. ඒ ධරම යහාන ධර්මය පුරුදු කරන ශෘතවත් තාලය ශ්‍රාවකය ජීවිතයේ ගත කරගින්නකොට එයාටත් වත්්‍යදද වෙනවා මේ දේවල්ම කැනම් ටික ටික ටිකටික වයිසට යනවා එතට වයසට කියලා ඔත්පොල වෙනවා දැන් අපි හිතින් මේ වෙලාව හිතුවොත් එහෙම ඔන්න දැන් අපි දැන් අවුරුතිය හතල හතලිස් පහ පණහ කෙෙනයි තැඩ හැට හැත්ත අසූවත් එනවා නැැටන එතකට මේ තින හහියිත්තතිය නැහැ. ඒකට මේ ඇවිදිනේවා කරන්න බැහැ. ඔන්න වයසිට ගිහිල්ලා ඇස්පේල් නැතව යනවා. කංයැහෙන් නැතෝ යනවා. කොන්ද කුදු වෙනවා. ඇවිදගණ්ඩ බැරුවෝ යනවා. ඔන්න දැන් අපි දැන් අපේ ජීවිතය ගැන හිතමකෝ ඕන්න දැන් අපි ලෙද ඇත වැටුණා. දැන් අපිට මළමූත්‍රන ඇග පිට වෙනවා. දැන් අපිට කඉදිරිගගා ඉන්නවෙන්න. එකවෙෙන් නැද්ද වෙනවනන්නේ. එදාට අපේ හිතටම කදදයන්න. ඕ අපිට අනිවායෙන් සිද්ධ වෙන දෙයක්. ඒ සිද්ධ වෙනකොට අපි බුදුරජාන්සක ධර්ම යාහල තියෙනවාන අපිට සෝක කරන්න දෙයක් නැහැ. වැලපෙන්න දෙයක් නෑ එතකොට ආර්ස්ශ්‍රාවකය හිතනවා එයා මේ කාලදම් හොරු කරකරන්නේ. ැ ජරාජීරණ වනාට පස්ස හිතන දෙයක් නෙමේ මේ. දැන්ීදන් නුවනේ නිමසෙම එත්තනවා මම විතරක් නෙමේ ජරාවට පත්වයෙන්නේ. මේ ලෝකයේ යම්තා උපදිනවද. ඒ හැම කෙනාම ජරාවට පත්වෙන වභාවෙන් යුක්තයි. මේවිදියට මමත් ජරාවට පත්වෙනකොට මම අඩනවනම් වැලපෙනවනන් සෝක කරනවා ඇගේ ගැන දුක්කවී ඉන්නවන ඒක මට සුදුසු දෙයක් නෙමේ. මං ඒ විදි ශෝකය වී හිටියොත් එහෙම මට එදිනෙදා වැඩ කටයුතුටිකත් අඩාළ වෙනවා. ඒ වගේම තමයි මට කෑම්බීමක් කන්නත් බැරුව යනවා. ඒවගේ මම දුකින් එන්නකොට කයත් විරූපී වෙලා යනවා. මගේ සතුරෝ සතුට වෙනවා. මිතුරු දුක්කෙනවා කියලා එයා එහෙම කල්පනාවකි ඉන්නවා. හම අදහසක ඉන්න කෙනා ඒ විදියට ඉන්නකොට එයා ටික 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 ජරාවට පත් වෙනවා. අර උත්පල වෙන දවස්ස එනවා ආං ඉහෙම වෙනකොට එයා බලාපොරත් නිදපදයක්න. සිද්ධ වෙනදී අපේක්ෂාවන් හිටිය එයා සෝක කරන්න හැ. වැලපෙන් ැහැ. දුක්පීඩා විදින්නේ නෑ කියලා කියනවා. එ කය ඔොත්පොල වෙලා කයි ජරාලියන ඇැබැ හිතේ දුකක් නැතුව. හිතේ පීඩාවක් නැතුව. ඒ එන දේට මහුණ දෙනවා. හොන් ෝ කාර්ශ්‍රාව කැලවන්ලාය. ඊලගට ආර්ශ්‍රාවකයක් හිතනවා මම මේ විදිහට මේ ශෝක කරන්න නැතුව වැළපෙන් නැතුව එහෙම ඉන්නවනා. එක තම මට කරන්නඩ තියෙන්නේ කෙලිවරලා එයා මොකද කරන්නේ ධර්ම හොදට මෙනෙහි කරනවා. ධර්මය මෙන හිකරකර මෙනෙහි කරකරන්න හොට මේ කාය ගැන මේ ජීවිතය ගැන යම් ඇල්මක් තියෙනවාද. ඒ ඇල්ම ටිකටික දුරු කරගන්න පුළුව ඒ ඇල්ම දුරකරගත්තම් බුදුරජාන් දේශනා කරනවා මේ නාරධයන් වආශ මෙතන දේශනා කරනවා මහරජාණනි මේ ශෘතවත් ආර්ය ශ්‍රාවකයා සෝකයේ නැමති විස හුලෙන්ට් අස්තෘතුවක් පුතර්්ජනයා පීඩාවට පත්කරයි නම්. ඒ සෝග සහිත විසහුල උදුරාදාලා තියෙන කියලා කියන. සෝක රහිත වූයේ එයා සෝක රහිත වෙලා. සෝකහුල බැහැර කරලා ආර්ශ්‍රාවකතෙමේ තමාගේ ජීවිතයම පිරිණිවීමට පත්කරනවා කියනවා. එයා දුකින් නිදහසෙනව කියන මේ කල්පනාවතල. ැම් බලන්න එතකොට අපිට මේ ජරාජීරණ බවට පත්වෙන. ජීවිතයක් ගැන හිතලා මේකෙහිතින් ඇල්ම දුරු කරගෙන. අපිට සක්කා විදිට්්‍යයාදී සංයෝජ නැති කරලා. සතරාපා නිදහස්සට පා වාසනාවක් තියනවා නුවණින් නිවවසීමස ජීවිතය ගත කරනවා නම්. ඊළඟට ආර්ශ්්‍රාවක අහිතවා රෝගී වෙන ස්භාාවයුක්තදේ ප්‍රරෝගී වෙනවා. දෙැන් අපිට මේ වෙලාේ හොඳට කල්පනා කරන්න පුළුවන් කාරණයක් මේ. හැම්ම තැනින්ම්ම රෝගින් දහස් ගණන ලක්ස ගණන එකතු වෙනවා. තට ල්පනා කරන්නට මම ්‍රෝගී වෙනස්භාවේ යුක්තයි. රෝගී වෙන ස්භා වික්මවා ගිහිල්ලා නැහැ. තවට යම් මොහොතකමා රෝගී ෝනොත් මම ඒකාරණය මුල් කරගන සෝකකරමින් වැලපෙමින් අඩාඩ හිටියොත් මටේ ගැලපෙන දෙයක් නෙමේ. අර්ස්ත්‍රාවතය කල්පනා කරනවා මේ ලෝකෙ මම විතරක් නෙමේ ලෙඩවෙන්නේ. මේ ලෝකෙ යම් තාක්කින්නවද ඒ හැම්ම කෙනාම ලෙඩ වෙන ස්භාවේ යුක්තයි. දැ බලන්න මහත්්‍ය අපි භාග්‍යතුනා සම්බුදු සිරුරක්තිබුණන කරන්වන් පාටින් බබලන්න ඉල දෙතිස්මහ පුරුසලක්ෂණයෙන් මේ සෝභමානවෙච්චි ඒ ඒ භාග්‍යතුනයි බ්‍රක්්මයකරු වගේ කයක් කියලා කියන. ඇ ඔන්වහන්සේ පවුරුදු අසුව වෙනකොට ජරාජීරණල. ආනන්දන්වහන්සේ පාග්‍යතන සලගරහිලා කියනවා ස්වාමීන් නිස්සරන භාග්‍යතුන කය හරි රජයයි කියවා. ක වගේ කිය හැබැ දැන් චුට්ටක් කිසිරට නමිලා කියලා කිය. ඉස්සර භාගිතනහි හම හරි රන්වන් පාටයි පිරිපුට කියලා කියෙන හැබයි දැන් හැලි වෙට කියලා කියන එතට භාග්‍යිතන දේශනා කරන ආනන්ද මේකායිදැන් දිරපු කරත්වයක් වගේ කියලා කියන. ජගගර සකටන් දිරපු කරත් ඇ ඒ කාගෙත්කායිකට සිද්ධ වෙන දේ ලඟට අපි දන්න භාග්‍යතුන් වහන්සේ පවා නොය කවස්ථාලා රෝග පීදාවෙන දදුක්. කිය පීඩා විද පවස තිබුණ හැබැයි ශෝකය නැමැති හුලින් පීඩාවිින්දි නෑ ශෝකහුල අයින් කරලා හිටිය කට ආර්ශ්‍රාවකය කල්පනා කරනවා මම ලෙඩ වෙනකොට මම ඒකින් මුලාවට පත්වෙලා වෙහෙසිලා අඩල වැලපිලා හිටියොත් එහෙම ඒක මට සුදුසු දෙයක් නෙමේ එහෙ මනොත් මට වෙලාවට ආහාර ටිකක්ත් අනු බව කරන්න බැක් මට කෑමත් අපපිරිය වෙලායාව ඒවගේ ත මං එතකොට විරූ පීවේවි මගේ වැඩකටයද ටිකත් අඩාල වේවි. එතකොට මගේ සතුරු සතුට වෙනවා. මිතුරු දුක්කෙනවා. ඒනිසා මම ලෙඩවෙනකොට අඩනය එක වැලපෙන එක සුදුසුදයක් නෙමෙයි කියලයා කල්පනා කරනවා. මෙහ මම මේකදී අඩා නැවැලපෙන්න මේ රෝගි වෙනස්භාවේ යුක්තකයක් මේය රෝගි බවට පත්වේ වයේ කියලා එයා හිතනවා කියන්න. මේවිදර නොවනින් නිමසනකොට අර නාර්ධයන්වාසිකෙන රජතුමනි මෙන්න මේ විදිර ශෘතවත් ආර්ශ්‍රාවකයා, සෝකයේ නැමැති විසහුලකි. ඇනුම්කන පුතජ්ජනකෙන යම් දුක් පීඩාවක් විදෙනවාද. ඒ ශෝක හුල අයිම් කරලා. තමා තුළම සංසිදී මැති කරගෙන. ශෝක රහිත වෙලා ආර්ශ්‍රාකයා, තමාගේ ජීවිතය තුළම් පිරිණවීමට පත්වෙනවා කියලා. ඒ වගේම. මරණයට පත්වල සභාාවය යුක්ත ශ්‍රාමය කෙනයින්වා. ද ධර්මය යාහලා ධර්මය පුරුදු කරන කෙනෙක්කයා ඒ ධර්මි පුරුදු කරන කෙන අපි හිතමු දැන් මේ රෝගයමක් ප්‍රීඩාමි දෙෙනවා. අපි ඇරංගිලොන්න දැඩිසත්කාරකයකට දානවා. අපට හොස්ම ගන්න බැහැ. හොස්ම හිරවෙන්. මේ වෙලා අපි හිතන්න හොදම කාරණයක්ම. ඊට පස්සේ අපිට පේයනවා අපි ටික 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 මර්ණයට පත්වෙනවා කිය. අපට ඒ වෙලාට අනේ මගේ නෝනා මගේ දරුව මගේ ස්වාමයා අනේ මගේ වතුපිටි ම රස්සාාව කරපු මං හම්බ කරපු දේවල් කියලා ඒවට බැඳිබැඳි හිටිය ුත්තහෙ. ශෝක වැලපින් විතර ඇති. හැබැයි අපිට හිතන්න පුළුවන්කම තියනව වලන් ඒ විදි. ආහමතම මගේ ජීවි අවසාන වහත. මර්ාව නැතිම අපේක්ෂාවත් නැතුව මැරෙන්න්න පුළුවන්. අප ගනගත්ත නකු ම තා. සේසිීයට අවවාධ කරපු ැටිනේ දෙද නිසා තින් ඒ වගේ අපි ඒදේ අපිට ප්‍රායු මොකද අපිට නොමැරීන්ට බැහැනනේද යම් මොහතක අපිට මැරෙන්ඩ සිද්ධ වෙනවා සිද්ධ වෙනවා සිද්ධ වෙනවා මයි හැබැයි මර්ණයට පත්වෙන දැම් මේ වෙලා වෙහිතන්නකො දැම් මැරෙන්ඩු නොත්තේම අපට ෝක නොවී මරෙන්ඩ පුුවන්ද ඒ බැර හිතක් නන්තියෙන්නේ ඒය හිතමන් අප පිස්සහටත් දිගට 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 පුරදු කරන්නේ. මරණාසන්න වෙලා මරනාාසන්නන කොට. අපිට මොකද තින රැකවරණය. මොකද තියන පිහිට පිළිසරණ. එ පිහිට පිළිසරන හැබැයි දැන්නි දන් අපි මරණය ගැන සිහිපත් කර කර. මං මරණයට පත්වන ස්වභාව යුප්තයික අපි මරණ සතිීකන ත්තා මරණය ගැන ඔ කාරයෙන් සහිපත් කන නෝන ිගෙන ගත්තා. තවට මේ මරණයට පත්වෙන කෙනෙ කමුත්වයෙන් ලෝකේදයක් නෙමෙ. අර පදවශයෙන් ගලපලා බලන එකත් අපට බොහෝ උපකාර වෙනවද මේ දුක. බොලෝ උපකාරණ මොකද තවත්තායදැක් තියෙනෙන මේ පරූපමාය සම්පස්ස භාවේ මර අන්නයි මැරෙන හැටි දැක තමත් මරණ සති වඩන්න කියලා තියෙන්නේ. එත අනිත් අයි මැරිමැරි අපිට කවදාවත් අපි දැකල නෑ නොමැරීඉන්න කෙනෙක්. හැම්ම තැනින් අපි ආරංචින මැරෙනවා මැරෙනවා මැරෙනවා. ලෙඩ වෙන වයිසට යන කියෙ එක නහද. තකට එහෙම දේවල් අපේ ජීවිත එටනකොට අපිට මේක නුවනින් කල්පනා කරගන්න බැරෙන මන මමත් මේස්භහම යුක්තයිනය කියලා. එතකට ඒක මුලාවට අයිතිවෙන්නේ. ඒ නිසා අපි බුදුරජා ධරම යහල ම මරණයට පත්වන ස්භහ යුක්ත කෙන එහෙම කියලා මරණය පතාගෙන යන්න හැ. අපට පතන්ඩ දෙයන්න මරණය මැරෙන්ඩ යෙනවන මේ මේ බණ කියනගම මැරන්ඩ පුළුව. ඒ ධරම ිගන්න ගම මරන්න පොව අංකම තියෙනවා. ඒ මරණනාාසන්න මොවත්තේ මරණේ අපේ ජීවිතය කරයිනකොට අපි හිතන විදිහයි වැදගත්තෙන්නේ. අර්ස්ශ්‍රාවග්‍යය කල්පන කනවා මරණේ මං කරයනකොටම සෝකරන වැලපෙනන මට ඒක සුදුස දෙයක් නෙමේ. එක නිසා මං මරණට මුහුණ දෙන්න ඕනේ කියලා. එයා මොකද ක නර මරණයට බයින් තැතිගැනීමේ යම් ශෝකයක් ඇතිනවද ඒ ශෝකය කියන හුල අයින් කරලා. සමාගේ ජීවිතය ගැනයම් ඇල්මක් ඇත්නම් මේ ඇල්ම දුරු කරලා. ශෝක නැමැති හොල අයිම් කරලා මේ ජීවිතද පිරිණිවට පත්වෙනවා කියනකෙන. ඊලගට ආර්ශ්‍රාවකයා විමසනවා මට අයත් යම් දෙයක් ඇත්නම්. ඒ දේවල් ගෙවිලා යනස්වභාවේ යුක්තයි. ඉදැන් අපි කමි අරණයා ගිහිල්ලිවර වෙලා ගේෙවල් පිටිං විනාශවෙලා ගියා. එට වතු පිටි විනාශේලා ගිය සුනාමීදත් එහෙම අපිට දැනගන්න ලැබන දැස්ුනාමී වාහන තිබනේවා එක එක රැල පහරින් ගාගෙන ගියා නනේ ද ගෙවිල යනව වැනිශිලා යනව මේ දේවල්. එතකොට මේ දේවා සමංගි ජීවිතට එනකොට දැන් අපිට අයිති දෙයක් ගෙවිලා යනකොට අපිට අයිති දෙයක් දැම් අවසසා විදේශවල මේ ධර්මිශ්‍රණ කරන ඇතින්වනේ ය යාලට මේ වසංගත තත්යත් එක්ක. රස්සාාවෙන් තමයි ඇලක ජවිත සම්පූර්ණයෙන්ම යමක් කපයාගෙන ජීත්වෙන හිටි. හැබැයි ගොඩා පිරිසගේ ලක්ෂ ගානකගේ රැකයා නැතිවුණ. එතට ඒක ගෙවෙනස්භාව යුක්ත දෙයක් ්‍රස්සාාව කියන්නේ අනිත්තිවෙලා නැතිවෙන යනස්භාව යුක්ත දෙයක් හැබැයි එතකොට ගොඩාකයි ශෝක කර බලපුුණ ඒ එතකොට ඒ ශෝක කරනවා වැලපෙනව කියලා කියන්නේ ආර්යශාවකට සුදුස දෙයන්නේෙ. එයා කල්පනා කර දැන් අපි හිතම අපේ රස්සාාව නැතිවුණ රස්සාාව නැතිවෙලා අඩලා 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 අඩල ඒ හේතුවය රසාාව ලබනද අඩපු නිසා රස්සාාව ලබන් නැහැනනද. මොනෝහරි මහන්ස වෙලා කැපවෙලා යමක් හොයාගෙන අපව ජීවත්වෙනවා එහමැත්න රජයම් කිසි දැ ලැබෙනවන්නම් ඒක ජීවත්වෙන හැබැයි අද ැබිච්චිදේ හිට නැවවෙන්න බරිදාය නැතිවෙන්න පුළුවන් ලැි නොලැබි තිබිච්චිදේ නැතිවෙන කොට අඩල වැල වෙයිද. ලැබුණට පස්සෙ ඒකෙන් සතුටලා හරි දැම්මම කියලා ආපොහො මුලා වෙලා ඉන්නවන යට සංසිඳීමක්තිය ඉද ජීවිතය. නැහැ දැංහවම්ිිය ච්චයක හෙට නැතිවින්න පුළුවන්. නැත්නම් තාව මාසයකෙන් නැතිවන්න පුළුවන්. මේ ලෝක හාත් පසින් හැම්ම තැනම දකින්න තියෙන දේවල්මි. ගෙවිගෙවී යනඒක. නැසිල වෙනසිලා යනඒක එතවට මේ දේවල් දැක දැක අපි. අප මටත් මේ සභහමේ යුක්තයි. මේ ලෝකෙ මම විතරක් නෙමෙයි මේ තියෙන දේවල් නැතිවෙලා යන්නේ. විනාශ වෙලා යන්නේ. ගෙවිලා යන්නේ කියලවෙලා කල්පනා කරන්න ඔන් කල්පනා කළ මට අදයමක් ඇත්ද ඒදේ හෙට නැතිවෙන පුළුවන් කම තියෙනවා. කියල බලනවා. එහෙම කල්පනා කළ බලුණ කෙන. එය හිතනවා මට අයිති දේවල් නැසිලා වැනසිලා යනකොට. ගෙවිලා යනකොට, මම අඩනවානම් වැලපෙනවානම් ශෝකනායක සුදුස දෙයක් නෙමේ. මට විතර සිද්ධ වෙන දෙයන්න නෙමේ මේක. මේ ලෝක යම් තාහක් මිනිස් ුපු දුනාද. ඒ හැම්ම දෙනාම තමන්ට අයිතිදේවල් අත්හරල යන්න වුණා. ගෙවිලා වැෙනසිලා ගිය ආයේ දේවල්. ඉතිං ඒක නිසා මම මේ කරණ මට අයිති දේවල් නැතිවෙලා යනකොට විනාසි වෙලා යනකොට ගෙවිලා යනකොට අඩනවානම් වැලපෙනවානම් ශෝක කරනවානම් මගේ පපුතර්්ජනකෙනගේ වෙනත් නැහැ. ඒක නිසා මම මේ ලෝකයේ යම් තාක් එනවද යනවද චුතවෙන දුපදිනවාද මේ හැම කෙනාම තමන්ටයි යමක් තියෙනවාද. ඒදන් ගෙවෙන ස්භාවේ යුක්තයි. වෙනසෙන ස්භාවේ යුක්තයි කියලිවෙරලා හිතනවා. ඒත් එක්ක මම් මේ මට අයිති දේවල් ගෙවිලා වැනසිලා යනකොට අඩනුවනම් වැලපෙනවනන් ශෝක කරනවනම් මුලාහට පත්වෙනවන මට කෑමක්න්න බර දොයි රස්සා නැති වෙචි ගුඩාක්ක තවස් ගණන් කන්නෙතු ේටිය. කන් බැහැයාලට අර්ශෝකපුල ඇනිලා සිර පීඩාවට පත් වෙලා. එතකොට මේ කෑමත් ඊට පසය විරූපි වෙලා යනවා. එක ඇැම්ඹීම නැතිේ චිකමක් විරූපි වෙලයා කල්පනා කරනවා. මං එහමනත් ර මහට ඉස්සරහට කරගන්න තියෙනද කරගන්න බැරුව යනවා. ඒවගේ මගේ සතුරු සතුට වෙනවා. මිතුරු දුක්වෙනවා කියලා මෙහෙම නුවනිින් නිමසීමසාහ බලනකොට. ආංයාට ගෙවිල යන දේවල් ගෙවෙනකොට. නැසෙන වෙනසෙන දේවල් නැසල වනසිලා යන කොට ය කලාන්ත වෙන්න හැ. සෝක වෙන්න හැ. හඩන්නැහැ පපු අදගගහඩන්නේ නෑ මුලාට පත්වෙන්නත් නෑ කියල කියනවා. රජතුමන ඔන් නොයි විදිහයට කල්පනා කරනකොට ආර්ය ශ්‍රාවකයා යම් පුතජ්ජන කෙනෙක් සෝකය නැමැති හුලින් ඇඩුම් කාලිවරලා යම් දුකක් විදිනවාද. ආංග ශෝකය නැමැති හුල්ල. බැහැර කරලා සංසිදිලා ඇල්ම දුරු කරලා, එයා මේ ජීවිතයේදම පිරිණිවීමට පත්වෙනවා කියලා කියන කියනවා මහ රජතුමනි ලෝක මේ ලෝක ශ්‍රමණයෙකුට බ්‍රා්මණයකුට දෙවියකුට මාරයෙකුට කිසිම කෙනකුට මෙන්න මේ කරුණු පහ. ජරාජීරණවීම, ලෙඩවීම, මරණයට පත්වීම ගෙවිලා යන දේවල්. විලා යන කොට මහක් වඩ බැරිකම නැසේ වැනසෙන දේල් නැසෙනකොට වැෙනසෙන කොට එවන් අතර කන්න කාට්වල් ලබන්න බැ කියලක. ස්මතෙ කල් මේ දේවල් මෙසේ නොවේවා කියලා ලබපු කෙනෙක් කොහේ හෙව්වත් දකින්න නැහැ. හැම්ම දෙයක් මහැම්ම කෙනෙක්ම ජරාජීරණය වෙලා ලෙඩවෙලා මැරිලා තියන දේවල් ගිමිල ගිහිල්ලා නැසලා වැෙනසිලා යන මේකතමයි ලෝක ඇත්ත. මේ දේවල් මම කියල පිළිගත්ත නිසා සෝකර කර වැලපි වැලපි ඉන්න ජීවිතයක් නමයි අස්තුතිතව පුතර්්ජන ලෝක තියෙන්නේ. තින් බුදුරජාණ සාාවකයන් වෙච්චි අපිට මේ යථාස්භාවය අද අද නුවණින් නිමසේමස ධර්මය ගලපගන්න පුළුවන්න අපිට සෝකහුල බුදුරල් අයිංකරගන්න පුළුවන්. ඊට පස්සේ නාරදයන් වහසේ ගාථාවදින් කියනවා ශෝකකිරීමෙන් හඩා වැලපීමක්. ස්වල්ප හෝ යහපතක් නොලබෙන්නේ. ඇඩුව වැලපුනා කළ මේ ලෝක පොඩ් යහපතක් ව සිද්ධ වෙන්නේ. නැහැ. ශෝකයේ දුරු කරන්න ශෝක කරන්නාව දුක්කිත පුද්ගලයා ැ සතුරෝ සතුරට පත්වෙනවා. ශෝක කරකරන කෙන දැකන සතුර සතුරුට පත්වෙනවා. යම් කලක අර්ථ විනිශ්චෙහි දක්ෂ වූ නොුවනැති ආර්ය ශ්‍රාවකයා. ොදරුණ කාරණා නුවලින් නිමසීමස දකින්න පුළුවන් සෘතවත් ආර්ශ්‍රාවකයා මේ උපද්‍රව මැදග ජරාවට පත්වෙනකොට ලෙඩ වෙනකොට මැරනකොට තමාන්ට අයිතිදේව නැස වෙනසී යනකොට එයා හිතෙම් වැටෙන් නෑ කියලා කියනවා. එතකොට එයාගේ වෙනසත් දකින්න නැහැ. ඔහුගේ සතුරු නොවෙනස් වූ පැරණි මුහුණ දැක දුකට පත්තේ ඇයි දැන් අරයා සතුට ඉන්න කොටේ හානි සිද්ධ වෙනකොට එයාද සතුරු පිරිසක්කිඉන්නවන. එයාල දුකරප මේ කටයක මෙච්චර දෙයක් වෙලාවත් දුක්කවෙන්න හැනි කියලා සතුරෝ දුක් කෙනවා කියලා ෙනවා. මෙතන හරි ලස්සනට ටත් පස නාර්දයන්හස කියනවා ජප කිරීමේ. දැන් එක තිය ජප කනව තියෙනවා හදුරු ගැටගහ ගැටගහ ජප කරනවා. මන්ත්‍රයේ දේවාල්නට කියලා මාන්ත්‍ර කියයකි එක එක දෙවල් කරනවවා. ට සත්පුරු ස වචනය යම් කිසිකෙනුගේ වචනයක් අහලා හිත හදා ගණඩ පුළුවන්. පිළිවෙලි ඉදෙන දානෙක දැන් ලෙඩ වෙනකොට මේ වයසට දන්දෙන වනන ස්ධානය. පරපුරෙන් පැමිණි ක්‍රියාමාර්ගයකි. තමන්ගේ පවුලෙ තියෙනවා එක එක දැන් අපිට වෙනගම්බල වෙන සස්කෘතිවල තියනවා මේ දුප්පීල ඇති වෙනකට මෙන්න මේව මේවා කරන්න එක යාග කරනයවා හෝම කරනයවා ආං ඒ දේවල්ලා. යම් අයුරක යම් ආපදාවකිදී යහපතක් ලැබෙනවනම් ඒ ඒ අයුරින් කරන්න කියලා කියලා. ඒ ඇවරින් කරනවා කියලා කියනවා. කරන්න කියලා කියනවා. ඉඳින් එහෙම නොවේ කාකව ජ්ප කරලා මාන්ත්‍ර කියලා එක එකනාගින් ඇඩ්වයිස් ඇරගෙන ඉට පසේදන්දීලා එතකොට එක එක ආගහෝම කරලා මේ ආපදාො මේ විදිේ දේවල් කොච්චර කළත් අර දේවල් නතර කරන්න පුළුවන්න්න. බැන් ඒදවල් කරලා නතර කරගන්න බලන්න කියනවා. හැබබැයි? ඒ විදිහයට කරද්දි කරද්දී තමන්ට ඒ දුක්පීඩා නැති කරගන්න බැරිවෙනවනි. ආහන් එතකොට එයා ඉවසන්ද කියලා කියලා. කොහොමද කම්මන් දල්ලා කර්මය දැඩී. කර්මය බලවත් දැන් මම කුමක් කරන්න දෙක නිවසන්න කියලා කියීම. ඇයි අපි ලෙඩවෙන එක වලක්වන්න බැහැ වයසිරණ එක මැරණග? බලක් වන්න බ අපිට අයිති දේවල් විනාස වඩ තියෙනවා නම් කරමය සකස් වෙලා විනාශ වෙලා නැතිවෙලා යනවා. ආර්ස්ශ්‍රාවක අවවිධයට හිතනවා කර්මයේ දැඩිය. මොනා කරඩ දෙකිල් නිවසන්න කියලා කියන. ඉති බ මේ කාරණය නාරධයන් වහන්සේ අර මුන්්ඩ රජතුමාට කිව්වා. එතකොට මේ රජතුමා කල්පනා කර තමගේ ජීවිතය ගැන. කල්පනා කරනකොට එයාගි තිබ ෂෝකහුල්ල නැතිවෙ කියිය. ඊට පසයන් ස්වාමිනිි මේ දහම් පරියාය නවමුකද්ධි කෙළැකෝ මහ රජාලනි මේ දහම් පරියාය සෝකහොල ඉදිරීම කියලා කිවවා. ඉතිං ස්වාමිණි ඒ කාන්තයෙන්ම මේ දහම් පරියායනං සෝකහොල ඉදිරීමම තමයි කිව ස්වාමිණි ඒ කාන්තෙෙන්ම සෝකහොල ඉදිරීමම තමයි කිව ස්වාමිණි මේ දහම් පරියායාහලා මගේ තිබ්බ ශෝකහොල නැතිවීගයා කියලා දැන් බන්න මේ නොවන තියෙන මනුස්සයකුට භාග්‍යතුනාසිකි ධර්ම අහන් ලබු නට පස්සේ. දැන් ආව ශෝක හොලකින් දැන් ඒක සාමාන්‍ය ශෝකයක් නෙමේ ස්මැරිච්චි කෙනාගේ මලකදතියාගෙන ඒක දිහා බල බල රයි්‍රාජ්‍යයේ කටයුතු පවා සිදුකරන්න නැතුව දුක්පීඩා විඳවිඳිඳපු කෙන. ඇවිල්ල ශෝක හුලින් තම ඇවිල වාඩවනේ. හැබැයි මේ සත්‍යදී යහනකොට එයා කල්පනා කරලා ශෝකහුල නැතිවෙලා ගියා කියලා කිව. ඊට පස්සේ ඒ රජතුමා එයාගේ හිටියන බහ්ඩගාරග හ පැත් එයාට කතා කරලා කියනවා යාළුව දැන් එහෙනම් ගෙදර ගිහිල්න්න අර දේවයගේ සිරුර පුච්චල දාන්න කළකිව. දැ බල බල ඉන්ඩන් හිතාගෙන හිටියන අන එක පුච්චල දාන්න කෙන කිව. පුච්චලා දාල එයාට උපහාර පිණිස ස්තූපයක් අදන්න කැළකිවා. එහෙම කරන්න කියලා. මේ අ කියනවා අදයිඉදන් දැම්මන්න අන්න පටන් ගන්නවා. සුවද විලවුන් ගල්වනවා. ආහාර අනුභව කරනවා. මගේ රාජ්‍ය කටයුතු කරනවා කළ මේ රජතුමාර සෝක හුල ගලවගන ගියා කියලාකින්න. ඒ නිසා අපිටත් මේ සෝක හුල කියන්න හුල ඇඳලතියෙන්නේ පින්න විටම් විට විටිම් විට මේක ිදුන් දෙනවා. මේ ශෝක හුල ගලවගන්න හැටි තමාම මේ ධර්මේ තියෙන්නේ හි ඒ නිසා. රාවට පත්ව වෙන ලෙඩවෙන මරණයට පත්වෙන අපිට අයිති දේවල් ගෙවිල්ලා වැනසලා යන ලෝකේ මේ ස්භාමී අපේ ජීවිතල් ටුරුම වෙන ස්භාව ගැතේරුම් ඇරගෙන මේ කෙරේම් ඇල්මක් තියෙනවද. ඒ ඇල්මදුරු කරගන අපි හැම දෙනාටමත් ශෝකහුළදුරු කරගත්ත බුදුරජාන් වන්සේගේ ශ්‍රාවකයන් බවට් පත්වෙන්න වාසනා උදවෙත්වා. හවසරයි ස්වාමිනි සෝකය නැතිවෙන උතුම් ධර්මය මහා සංගරත්නය පාමුල, ඉතාම කැමත්තෙන් ඇශ්‍රවණය කරන අවස්ථාව අපේ කාලයනමාවන ස්වාමිනි මෙතැන් සිට පුුණ්‍ය අනමෝදනාව සිදුකරන සේෙක්වා. අද දවසේ දහම් සාකච්ඡාව සඳහ අනුග්‍රහය දක්වන්නේ පින්වත් ආලෝක ජයසිංහ මහත්තා විසින්, ඉතිං ඉතුමා විසින් ධර්මදානය තුළින් රැස් කරගත් සියලු පින් දෙවියන් අනමෝදංකර මනුමෝදර්ෙත්වා, දිව ආශචාරී අසසිුරු වඩ වඩා වර්ධනයමත්වා. ධාරමිදිව ආරක්ෂාව රැකවරණේ යාලෝක ජයිසිංහ මහත්ම ඇතුළු පවුලේ හැම දෙනාට මෙකසේ සලසා දෙෙත්වා ඒ දෙවියෝ සම්බුද්ධ ශාසිනය ශ්‍රාාවක පිරිසස්සුරක්කෙත්වා ඒ දෙවියොත් වහ වහා සසරදුකින් අත්මි දෙෙත්වා. ඒ වගේම නමින් මේ පරලෝගී සිරු ඥාතතිීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඥාතිීන්ගේ පරලෝජීවිත සූපත්ෙත්වා සැපවත් එත්වා නොදුරු භවයකදී සසරදුකින් අත්මි දෙෙත්වා. ැස්කල සීලු පුන්්ඩිධර්මය සජීත්ව සිටින ආදරණය දෙමාපියන්ට සහෝදර සහෝදරයන්ටත් හිත මිත්‍රාදින් හැමඳෙනටමත් නිදුක් නීරෝගී සුවපත්භාවය පිණිස අනුමෝදන් වෙත්වා. පින්නත්තා ලෝක ජයිසිංහ මහතාට නිදුක් නීරෝගීව සුවසේ උතුම් චතුරාජ සත්‍යවබෝධ කරගන්න මේ පින් හේතුවාසනා වෙත්වා. රැස් කර සීලු පුණ්ඩිධර්මයන් ගුරුදේවෝත්තම පින්නත් ලොකුසාමන් වහන්සටත් මහම නාවාශි ලෝවාසිලු ස්වාමෙන් වහන්සේලාට පින්න්නත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් උතුම් චතුරාරි සත්‍යවබෝධ කරගන්නම මේ පින් හේතුවාසනා විත්වා. ත්‍රැස් කළ සියලු පිණ සද්ධහා කාරි මණන්ලේ සියලු පින්න තුන්ට සද්ධහ ධර්මදාන සාමාජිකැන් හම දෙනාට මනමෝදන් වෙලා හැම දෙනාටම නිදුක්්නීරෝගී සූපජ්ජීවිතගත කරමින් සෝකහුල උදුරගෙන මේ ෞතම් බුදුසසනේ. උතුම් චතුරාර් සත්‍යයා අවබෝධ කරගන්න වාසනාව දාවිත්වා. හැම දෙනාටම තිෙරුවන් සරණයි නමවබුද්ධාය මෙවැනි වටිනා ධර්ම තිේශනා අනැරමීමට, ශ්‍රවත්තා YouTube ජනලයේ සබස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.